ආයුබෝවන්. අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ කැකිරි වලින් අච්චාරු හදන්නේ කොහොමද කියලා. දැන් අපි අච්චාරු වර්ග ගොඩක් තියෙනවා, එක එක දේවල් වලින් අච්චාරු හදනවනේ. හැබැයි ඔයාලා කැකිරි වලින් අච්චාරු හදනවා කියලා දන්නේ නැතුව ඇති. නමුත් අපි කැකිරි වලින් ගම් වල අච්චාරු හදනවා. ඒ හදන විදිය මං කියලා දෙන්න යන්නේ හරිම ලේසියි මේක. අපිට ගොඩක් જાති අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය අපි අච්චාරු හදන විදියම තමයි හදන්නේ. ඉස්සෙල්ලා බලන්න මොනවද අවශ්‍ය කියලා. කැකිරි අච්චාරු දාන්න මේ වගේ හොඳට පැහිච්ච කැකිරි ගෙඩියක් ගත්තා. මෙතන කිලෝ 1ක වයි ප්‍රමාණයක කැකිරි ගෙඩිය. මේ කැකිරි ගෙඩියේ මම මේ විදිහට කපලා මේක විනාඩි 5 පැහෙන වතුරේ දාලා තිබ්බා. එච්චරයි, වැඩි ගොඩක් තම්බන්න එපා. තම්බලා ඊට පස්සේ වතුර පෙරලා තමයි අරන් තියෙන්නේ. රතු ලුණු සාමාන්‍ය ගෑම් 250ක් වයි මම ගත්ත මේ රතු ලුණු පොඩි ගෙඩියක. මේක ඔයාලා රතු ලුණු හොයාගන්න නැත්තම් බී ලුණු ගෙඩියක් පොඩිවට කෑලි කපලා ගත්තත් චමන්නේ 4ස් කෑලි හිටින්න. මම මාළු මිරිස් මෙත ග්‍රෑම් 250ක් වගේ ප්‍රමාණයක් ගත්තා. මේකේ ඔයාලට මාළු මිරිස් කැමති අය මාළු මිරිස් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අමු මිරිස් මේ හීම් මිරිස් කියන එක ඒකත් ප්‍රශ්නයක් නැහැ, ගන්න පුළුවන් ඔයාලට. අබ මේස ඇඳි 4යි, පොල් තෙල් මේස ඇඳි 2යි, කුරුඳුපොතු පුංචි කැබැල්ලක්, එනසාලට 3ක් ගත්තා මම, කහකුඩු තේ ඇඳි භාගයක්, විනාකිරි කප් භාගයක් අරගත්තා. මේකේ මේ පාට වෙනසක් තියෙන, මම අරගත්තේ රයිස් විනාකිරි එක තමයි අරගත්තේ. ලුණු අවශ්‍ය ප්‍රමාණය. දැන් මේ කැකිරි අච්චාරු හදාගන්න එක හරිය ලේසි වැඩක් අතරම. ගොඩක් වෙලා යන්නේ නැහැ. මේක අර කපලා සුද්ධ කරලා ගන්න විතරයි තියෙන්නේ. අච්චාරු හදන විදිය මම ඔයාලට කියලා දෙනවා. ඊට කලින් අපි දැනගන්න ඕනේ කැකිරි වල තියෙන ගුණය මොකද්ද? අපි කන බොන දේක අපිට තියෙන ගුණය දැනගන්න ඕනේනේ. ඉතින් මේ කැකිරි විශේෂයෙන්ම අපි අතීතයේ ඉඳන් අපේ සමාජය විශ්වාස කරන දෙයක් තමයි මේ කැකිරි මුත්‍රා පිරිසුදු කරන්න හොඳ දෙයක්. ලේ පිරිසුදු කරන්න, ඒ වගේ මුත්‍රා ගල් තියෙන අයට බොහොම හොඳයි කියලා හරි ප්‍රසිද්ධයි අපේ සමාජය අතර. ඊට අමතරව මේ තරබාරු අයට, ඇඟේ තෙල් මේදේ වැඩි අයට මේදේ අඩු කරන්නත් උපකාරී වෙන කෑමක් අපි සාමාන්‍ය ජීවිතේ කන්න පුළුවන්. අනිත් එක කැල්සියම් වැඩි අයට කැල්සියම් මට්ටම අඩු කරගන්න, දිය කරගන්නත් මේක උපකාරී වෙනවා කියලා ගොඩක් දෙනෙක් පිළි අරගෙන තියෙනවා. ඊට අමතරව දැන් ලංකාවේ කැකිරි කියන්නේ සාමාන්‍ය ඕනම තැනක වගා කරන්න පුළුවන්, හැමතැනම හොයාගන්න පුළුවන්. දැන් නුවරඑළියේ වගේ ප්‍රදේශ වල ඇරෙන්න අනිත් හැම පළාතකම කැකිරි වගා කරන්න පුළුවන්. ලාභදායී ලුණුව. නමුත් කැනඩාවේ වාලා විශ්වාස කරනවද? මම ඊයේ මේ මාකට් එකේ තිබ්බ එළවලු දිහා බලනවා, වැඩිම මිල අධිකම එළවලුව තමයි කැකිරි. මම එළවලු ගොඩක් අරගත්ත ඊයේ ගත්තාම වැඩිම මිල ගිහුවේ කැකිරි වලට තමයි ගිහුවේ. ඉන්දියන් කඩේකින් අරගත්තේ. ඉන්දියන් කඩවල තියෙනවා මේ සාමාන්‍ය කඩවල නෑ. ඉතින් ලංකාවෙන් කැකිරි හදලා මේ රටවලට එවන්න පුළුවන් නම් ලොකු විදේශ විනිමයක් හොයාගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්න ඉස්සෙල්ලාම කොහොමද මේ අච්චාරු හදන්නේ කියලා. අපි කැකිරි ටික කපලා විනාඩි 5ක් පැහෙන උණු වතුරට දාලා පෙරා ගන්න. ගොඩක් තම්බන්න යන්න එපා. එතකොට මේ විදිහට මාළු මිරිස් ටිකක් පළලා ඒ විදිහට තියාගන්න. මාළු මිරිස් තම්බන්න යන්න එපා. බීලුණු හරි රතුළුණු හරි ඒ ටික සුද්ධ කරලා තියාගත්තා. ඊට පස්සේ මේ අබ ඇට ටික අපි විනාකිරිත් එක්කලා දාලා අඹර ගන්න ඕනේ. අඹරගෙන භාජනය ක්ලිපේ තියලා විශේෂයෙන් මතක තියාගන්න, භාජනේ මැටි වළඳක් තියෙනවා නම් හැමෝම මැටි වළඳක් ගන්න වග බලාගන්න. මොකද විනාකිරිත් එක්ක අනිත් ඇලුමිනියම් වගේ දේවල් උයන්න එපා. හැබැයි සුදු යකඩ වලින් හදපු භාජන දැන් වෙළඳ පොලේ තියෙන අපි සාමාන්‍ය භාවිතා කරන ඒක ප්‍රශ්නයක් නෑ. මැටි වළඳම හොයාගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඊට පස්සේ අපි පොල් තෙල් ටික මැටි වළඳට දාලා පොඩ්ඩක් රත් කරලා ඒකට ලුණු ටිකයි මිරිස් ටිකයි දාලා පොඩ්ඩක් තැම්බෙන්න, බෙදෙන්නත් නෙමෙයි පොඩ්ඩක් නිකන් රත් වෙලා තැම්බෙන්න දාලා කැකිරි ටික දාලා කලවම් කරලා විනාකිරි ටිකයි මේ අනිත් කුරුඳුපොතු කෑල්ල ඒ ටික දාලා කහකුඩු ටික දාලා ලුණු ටික දාලා කලවම් කරලා ගන්නයි ඕනේ. සාමාන්‍ය අච්චාරු හදන විදිය තමයි. මං හදනකොට පැහැදිලිව ඔයාලා බලාගන්න මේ විදියට හදන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලාම අපි අඹර ගන්න ඕනේ අබ ඇට ටික. මේ තියෙන අබ ඇට මං ගත්ත ප්‍රමාණය. අබ ඇට ටික බෙන්ද කපේට දාන්න, විනාකිරිත් දාන්න. විනාකිරි ගද්දි මතය තියාගන්න. දැන් වෙළඳ පොලේ තියෙන විනාකිරි වර්ග එකිනෙකට වෙනස් නේ, රස ඇඹුල් වැඩි ඒවා තියෙන අඩුවෙන් තියෙනවා. මම දැන් පෙන්නුවේ කප් භාගයක්නේ. ඔයාලා විනාකිරි දාලා ඇඹුල් ගතිය මත දැන් තව ටිකක් මිශ්‍ර කරගන්න. ඒක මම පෙන්නුවා කියලා කප් භාගෙම ගන්න අවශ්‍ය නැහැ. අබ ඇට ටික ඇඹරුණා. මතය තියාගන්න අබ අඹරනකොට අබ වලට විනාකිරි විතරක් දාන්න, වතුර මිශ්‍ර කරන්න එපා. වතුර නැතුව අඹරන්න. ඔයාලා බෙන්ඩේ කන්න තියාගේ ගමේ හදනවා නම්
සාමාන්‍ය ගලේ අඹර ලගන්න ලස්සනන බෙන්ඩර් එකක් න අවශ්‍ය නැහැ. කොහොම හරි අපට ඕනේ අබ පේස්ට් එක හදාගන්න තමයි අවශ්‍ය වෙන්නේ. දැන් අපි මැටි භාජනයේ ලිපේ තියලා ලිප ඔන් කරගන්නවා. පොල් තෙල් ටික දාගන්න. පොල් තෙල් තියනවා නම් වඩා හොඳයි. ඔයාලා පොල් තෙල් නැත්තම් වෙන ගෙදර සාමාන්‍ය භාවිතා කරන තෙල් වර්ගයක් ගන්න. තෙල් ගොඩාක් රත් වෙනකන් ඉන්නපා. සාමාන්‍ය ලාවට රත් වෙනකොට දාගන්න රතු ලුණු ටික. මොකද අපි මේ තෙල් ගොඩාක් රත් කරන්නේ නැත්තේ තෙල් අපි මේ ටෙම්පරාදුවක් දාන්න වගේ නෙමෙයිනේ බැද ගන්න නෙමෙයි යන්නේ. සාමාන්‍ය තෙලේ පොඩ්ඩක් තඹ ගන්නයි හදන්නේ. දැන් අපි ලුණු ටික මේ විදිහට පොඩ්ඩක් තැම්බෙනකොට මිරිස් ටිකක් දාගන්න. මිරිසුත් දැන් තෙලේ මේ විදිහට තැම්බෙනවා. බදින්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ තෙලේ තඹ ගන්නයි අවශ්‍ය වෙන්නේ. දැන් කුරුළු පොතු සහ වෙනසල්ලට ටික දාගන්න. ලුණු අවශ්‍ය ප්‍රමාණය දාන්න. කහ කුඩු ටිකත් මේකටම දාන්න. දැන් කැකිරි ටිකත් දාන්න. දැන් මේ මට්ටමට ආවට පස්සේ මේක උයනකන් තම්බන්න එපා. ලිප ඕෆ් කරගන්න. දැන් ලිප ඕෆ් කරලා අඹරගත්ත අබ ටික කලවම් කරගන්න. දැන් මේ බෙන්ඩ කප් එකේ ඇලිලා තියෙනවනේ ඒක විනාකිරි ටිකකින් හොදගන්න වතුර දාන්න එපා. දැන් හොඳට අච්චාරුව කලවම් කරගන්න. මේ දාපු අබ ටික මිරිස් වලට කැකිරි වලට ඔක්කොටම හොඳට කලවම් වෙන විදියට. දැන් කැකිරි අච්චාරුව හදලා ඉවරයි. අපිට තියෙන්නේ මේ අච්චාරු මේ දෙර තියලා හොඳට කොලයකින් වහලා ගැට ගහලා පරිස්සම් කරලා තියාගත්ත හැකි. දැන් මම කැකිරි අච්චාරු හදලා ඉවරයි. දැන් මේ තියෙන්නේ කැකිරි ගෙඩියක්. දැන් අලුතෙන් උයන දුවල පුතාලා දන්නේ නැති වෙන්න පුළුවන්. සමහර අය විදේශ රටවල ඉන්න අය දන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලා මාකට් එකේ දැක්කොත් මේ වගේ ගෙඩිය මේක තමයි කැකිරි. මේවා ලංකාවේ ලොකු ඒවා තියෙනවා. ටිකක් රවුමට තියෙනවා. විවිධ හැඩයන් තියෙනවා. නමුත් කැකිරි සාමාන්‍යයෙන් පෙනුම මේ වගේ. ඔයාලා මේ වගේ දෙයක් දැක්කොත් අරගෙන මේ විදිහට අච්චාරු හදන්න. මේකේ ඒ කැකිරි අඹුල් හදන්න පුළුවන්. කපන විදිය දන්නේ නැත්නම් ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එක තියෙන්නේ කැකිරි අඹුල් කොහොමද හදාගන්නේ කියලා. ඒ කැකිරි අඹුල් අද වීඩියෝ එකේ තියෙනවා. ඒක බලන්න. කොහොමද කැකිරි ගෙඩිය කපන්නේ මේ කැට ඉවත් කරගන්නේ කියන එක මම පැහැදිලිව කියලා දෙනවා. ඔයාලා ඒක බලලා ඒ විදිහට කපා ගන්න. මේ විදිහට අච්චාරුව හදලා බලන්න. මේක හරිම ගුණයි රසයි. අපිට තියාගෙන අනික අනුභව කරන්න පුළුවන්. දැන් ගොඩක් කාර්යබහුල අයට ගෘහණියකට මේ අච්චාරුව හදලා මේක වහලා තියාගන්න පුළුවන්. වීකෙන්ඩ් එකේ හදාගත්තාම මේක දැන් අපි ගෙවල් වල සාමාන්‍ය ගමේ කරේ පත්‍ර කොලයක් දාලා ගොඩ නූලකින් ගැට ගහනවා. ඔයාලට මේක බෝතලයක දාලා වහලා තියන්නත් පුළුවන්. කෙසේ වෙතත් ඔයාලා අනිවාර්යයෙන්ම මේකේ මේ ඇතුළට වාතය යන්නේ නැතුව ඇතුළතේ වාතය පිටට යන්නේ නැති වෙන්න වහ ගන්නවා. හේතුව තමයි විනාකිරි වාස්පෙන්ඩ් වගේ බලනවානේ. එතකොට මේකේ සැර ගතිය නැති වෙලා ඇඹුල් ගතිය නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා හොඳට ආවරණය කරගන්න එක කරන්න. මේක තමයි අච්චාරුව. කාලා බලන්න. කාලා බලලා මටත් කියලා එවන්නකෝ. ඉතින් රැඳී සිටින්න. මම මේ වගේ වීඩියෝ තව ගේනවා. මගේ සෙවුම් රස channel එක ඔයාලා subscribe කරා නැත්නම් කරගන්න. ඉදිරියේදී ඔයාලට තව හොඳ වීඩියෝ ටිකක් මම ගෙනත් දෙන්න. ගිහිල්ලා එන්න. ආයුබෝවන්.